අද සුදුවර පෙළහර වැඩසටහනින් ඔබට කතා කරන්න සූදානම් වන්නේ දෙස් විදෙස්හි විශ්ව කීර්තියට පත් වූ අභිමානවත් සාන්තුරේකු ගැනයි. සාමාන්‍ය ජන ජීවිතයේදී අප මුහුණ දෙන නොයෙකුත් දුෂ්කරතා ප්‍රශ්න අභියෝගවලදී මෙම සාන්තුවරයා ජනතාවට ඉතාමත් සමීප මුනිවරයෙක්. යක්ෂ බන්ධන, ඌණියම් අනවින කොඩිවින පිල්ලි වශීකුරුකම් මේ වගේ අකරතැබ්බවලදී ආරක්ෂාව පතා යෙදීමට අප පුරුදුව ඇත්තේ මෙම මුනිවරයාටයි. ඉතින් කවුද මේ බලකතු සාන්තුවරයා? ඒ තමයි සුදු බෙනඩික් මුනිතුමා. සාන්තවරයන් විවිධාකාර වූ ජීවන චරිත ඇති උදවියයි. ඇත්තටම සාන්තවරයන් අපට විශේෂ වෙන්නේ අපේ ස්වභාව සාන්තවරයන්ගේ ස්වභාවක් වන නිසායි. විවිධ වූ සාන්තවරු ඉන්නවා. දැන් බලන්න ප්‍රාණ පරිත්‍යාග පුරු කියන්නේ එක කොටසක්. කන්‍යාවන් කියන්නේ තවත් කොටසක්. වන්දනාවාදීන් වේද පඬිතයන් කියන්නේ තව කොටසක්. සුද්ධෝ බෙනදික් මුනින්දරයා අයිති වෙන්නේ තාපස සහ ආරණ්‍ය වාසී කියන සාන්තුවරු කොටසටයි. උන්වහන්සේ තාපස කතෝලික සභාවේ තාපස සම්ප්‍රදායේ පුරෝගාමියා ලෙසට හඳුන්වනු ලබනවා. ඒ නිසා සුද්ධෝ බෙනඩික් මුනින්දරයා විශේෂයි. ඒ වගේම සුද්ධෝ බෙනඩික් තුමාට අපි යාඥා කරනවා විශේෂයෙන්ම යක්ෂ බන්ධන වලින් මිදෙන්නට දෙවියන් වහන්සේගේ වරම් රැගෙන එන සාන්තෝරයක් හැටියට. ජීවිතේ විතරක් නෙමෙයි මරණ මොහොතේදීත් ආරක්ෂක සාන්තෝරයක් හැටියට උන්වහන්සේ බෙහෙවින්ම අපට දේවාධාරය ලබා දෙන අප වෙනුවෙන් යාඥා කරන මුනිවරයෙක්. ඒ විතරක් නෙමෙයි බෙනඩික් මුනින්දරයා විශේෂ වෙන්න තවත් හේතුවක් තමයි උන්වහන්සේ පැවිදි පවුලක ආරම්භකයෙක්. උන්වහන්සේගේ පැවිදි පවුල අද හඳුන්වනු ලබනවා බෙනඩිකාන නිකාය හැටියට. අපි ප්‍රථමයෙන් මෙම පැහැපත් සිල්වත් මුනිවරයාගේ චරිතාපදානය කෙරෙහි අපේ අවධානය බිඳකට යොමු කරමු. බෙනඩික්තුමා ඉපදුනේ ක්‍රිස්තු වර්ෂ 480 දී මධ්‍යම ඉතාලියේ පිහිටි නුරුසියා නැමැති නගරයේ විසූ දැහැමි පවුලකයි. උන්වහන්සේගේ පියා එම්ප්‍රොපියස් ලෙසයි හඳුන්වනු ලබන්නේ. උන්වහන්සේගේ මවගේ නම අබුන්දාන්ෂියා කියලයි පත පොතේ සඳහන් වෙන්නේ. මේ පවුලට දරුවෝ දෙදෙනෙක් හිටියා. නියුන් දරුවෝ දෙදෙනෙක්. බෙනඩික් මුනින්දරයා තමයි පිරිමි ළමයා. උන්වහන්සේගේ නියුන් සොහොයුරිය හිටියා. එයත් අද සාන්තුවරියක්, සුද්ධෝ ස්කොලස්ටිකා මුනිවරිය. දැන් අපි දන්නවා සමහර සාන්තුවරයන් සිටිනවා ඔවුන්ගේ ජීවිතවල පීඩාකාරී අන්ධකාර දුර්පරික්ෂාවට ලක්වුණු පාපය සතුරා සමග සටන් කරපු පසුබිමක් ඇතුව ස්වාමින් වහන්සේගේ ආලෝකයට විවෘත වෙලා පසුව පශ්චත්තාපය තුළ ජීවිතය වෙනස් කරගත්තු සාන්තුවරු ඉන්නවා. දැන් අපි බලමු කොහොමද සුද්ධෝ බෙනඩික්තුමාගේ ජීවිතයේ උන්වහන්සේගේ මුල් කාලය කොයි වගේද කියලා. සුද්ධෝ බෙනඩික්තුමා ඔවුන්ගේ දෙමාපියන් විසින් අධ්‍යාපනය සඳහා රෝමයට එවනවා. එතකොට උන්වහන්සේගේ වයස අවුරුදු 14ක් 15ක් විතර වුණාය කියලා
සඳහන් වෙනවා. එතකොට උන්වහන්සේ රෝමයට ඇවිල්ලා එදා තිබුණු ඉතා සුප්‍රකට විශේෂිත වූ පාඨශාලා වලින් ඉගෙන ගන්නට පටන් ගන්නවා. අපි දන්නවා සුද්ධෝපනේතුමා උපන්නේ වංශවත් කුලවත් ධනවත් පවුලකට කියලා. බෙන්දික්තුමාට රෝමේ ජීවිත ක්‍රමය සංස්කෘතිය දැකලා ඒකේ තිබුණු විෂමකාරී බව එදා තිබුණු පාපිෂ්ඨ සමාජය දැකලා බෙන්දික්තුමාට හිතෙනවා මේ තරුණ වයසේදීම මම රෝමේ හිටියොත් මේ අධ්‍යාපනය තවත් මම කරන් ගියොත් මේ වගේ සමාජ පසුබිමක් තුල මට ලොකු අනාගතයක් ලැබෙයි ලොකු තානාන්තර තනතුරු ලැබෙයි මිලමුදල් ලැබෙයි හැබැයි මගේ ආත්මය නැති වෙන්නට පිළිවන් මම දෙවියන්ගෙන් වඩා ඈත් වෙන්නට පිළිවන් එනිසා ස්වාමින් වහන්සේව වැළඳ ගැනීමේ තියෙන ආශාව නිසා තමන්ගේ ආත්මය දෙවියන් වහන්සේට කැපකරන්න තියෙන ආශාව නිසා මේ සියලු යස ඉසුරු සහ අනාගත බලාපොරොත්තු සියල්ල හැරදමලා පසක දමලා බෙනදික්තුමා රෝමෙන් ඉවත් වෙලා යනවා දෙවියන් වහන්සේ සමග ගැඹුරින් ජීවත් විය හැකි තැනක් හොයාගෙන උන්වහන්සේ කරන්නේ රෝමේ ඉඳලා සතපුම් 40ක් විතර එපිටින් පිහිටි සුබියාකෝ කියන ප්‍රදේශයට ගමන් කරනවා සුබියාකෝ ප්‍රදේශයට යන බෙනදික් මුනින්ද්‍රයාට හමු වෙනවා ඒ ප්‍රදේශයේ ජීවත් වුණු රොමානුස් කියන ආරණ්‍යවාසී තාපසතුමා මේ තාපසතුමා බෙනදික් මුනින්ද්‍රයාගේ භාවනා යෝගී ජීවිත ක්‍රමය දැකලා ඔහුට පෙන්눔 කරනවා ජීවත් වෙන්න එක්තරා ලෙනක් ගල් ගුහාවක් රොමානුස් කියන තාපස්තුමා ඉන්නේ ගල් ගුහාවේ උඩ ප්‍රදේශයේ ඉහළ ප්‍රදේශයේ පුංචි නිවසක බෙනදික්තුමා ජීවත් වෙන්නේ ගල් ගුහාව ඇතුලේ රොමානුස් තමයි බෙනදික් මුනින්ද්‍රයාට කෑම බීම ලබා දෙන්නේ පුංචි බාස්කට් එකක පුංචි කූඩයක ගැට ගහලා ලනුවකින් උඩ ඉඳලා පල්ලෙහාට එවනවා හැමදාම පාන් කෑම පළතුරු මේ ප්‍රදේශයේ ජීවත් වෙනකොට බෙනදික්තුමා දැනගන්නවා එහෙමත් නැත්නම් මේ ප්‍රදේශයේ ජීවත් වුණු මිනිස්සු එඳේරුන් මේ ගල් ගුහාවේ සුද්ධවන්ත මිනිස්සෙක් ජීවත් වෙන බව හොයාගෙන බෙනදික්තුමාව ළඟට ඇවිල්ලා උන්වහන්සේගෙන් ගුරුහරුකම් අවවාද අනුශාසනා ලබා ගන්නට පැමිණෙනවා. මේ ආකාරයෙන් තරුණ වියට පා තබන තෙක් බෙනඩික් මෙම හුදකලා ගල් ගුහාව තුල ගත කළ කාලය අවුරුදු 3ක්. පාස්කු ඉරිදා තරුණ බෙනඩික්ට දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා දීම සඳහා එක්තරා පූජා ප්‍රසාදවරයෙක් කාලයක් මෙම ගුහාවට එමින් සිටියා. බෙනඩික්ගේ ආත්මික අවශ්‍යතාවය ගැන මෙම පියතුමා දැනගෙන ඇත්තේ සිහිනයකින්. නැත්නම් කොහොමද දන්නේ මේ පාළු ගුහාවේ මිනිසෙක් ඉන්නවා කියලා? සාමාන්‍යයෙන් අපි දකිනවා සාන්තුරයන්ගේ ජීවිතවල අඳුරු යුගයක් පාපය සමග සටන් කරපු අන්ධකාර යුගයකින් පස්සේ ජීවිතය වෙනස් කරගෙන දෙවියන් වහන්සේ වෙතට හැරෙනවා. හැබැයි බෙනදික්තුමාගේ ජීවිතේ එහෙම අපට දකින්න ලැබෙන්නේ නැහැ. බෙනදික්තුමාගේ ජීවිතය අපට දකින්න ලැබෙන්නේ මුල සිටම දෙවියන් වහන්සේට ප්‍රේමයකින් දැල්වුණු හදවතකින් සේවය කරන්නට ආසාව වෙලා දෙවියන් වහන්සේට සමීපව ගත කරන ජීවිතයක්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ සුද්ධෝ බෙනදික්තුමාට පරීක්ෂා දුරු පරීක්ෂා ආවේ නැහැ කියන එක. බෙනදික්තුමාගේ
හදවත වෙනස් කරන්න කොහොමද යක්ෂයා වෙරදරුවේ කියලා උන්වහන්සේගේ ජීවිතේ දකින්නට තියෙනවා. එනසා හුඟක් අවස්ථාවල බෙනදික් මුනිඳයාට සිද්ධ වෙනවා යක්ෂයාගේ පරීක්ෂාවලට මුණ දීලා ඔහු සමග පොරබැඳලා සුද්ධෝ කුරුසේ බලයෙන් අනුහසින් යක්ෂයාගේ පරීක්ෂා ජය ගන්න. එක අවස්ථාවකදී වාර්තා වෙනවා කොහොමද බෙනදික්තුමා යාඥා කරමින් ඉන්නකොට ඔහු දකිනවා පුංචි කුඩා කළු පාට කුරුල්ලෙක් එවිල්ලා ඒ යාඥාවෙන් බෙනදික්තුමාගේ මනස ඉවතට ගන්න එහාට මෙහාට යන්නේ. බෙනදික්තුමා කුරුසියේ ලකුණ සටහන් කරලා යාඥාවක් කිව්ව සැනින්ම මේ කළු පාට පක්ෂියා අතුරුදහන් වෙනවා. මාංශ තෘෂ්ණාවලින් ඈත්ව දේව භක්තිය වර්ධනය කරගනිමින් දවසරින බෙනඩික්ගේ තරුණ හදවත කලඹන්න මාන බලමින් සිටි නිරාතුතයා මේ අතර කදිම උපායක් යෙදුවා. බෙනඩික්තුමාට ලොකු පරීක්ෂාවක් ඇති වෙනවා. උන්වහන්සේ ඊට පෙර දැකලා තිබුණු කාන්තාවකගේ ස්වරූපයක් චිත්‍රයක් මනසේ ඇති වෙනවා. ලොකු දුර්පරිශාවක් ඇති වෙනවා. ඒ රූපය ඔහුගේ යාඥාවට බාධා කළා. ඇගින් ගැලවීමක් නැතිම තැන බෙනදික් කළේ තම ශරීරයේ ඇඳුම් උනා තබා කටු පඳුරක් මත පෙරලීමයි. ශරීරයේ මේ කටු වැදීම නිසා මුළු සර්වාංගයේම එකම තුවාලයක් බවට පත් වුණා. අවසානයේදී යක්ෂයා බෙනඩික් අතහැර ගියා. මේ අතර සුබියකෝ ගල්ලෙනෙහි වෙසෙන සිල්වත් ආරණ්‍යවාසී තාපසතුමා ගැන කවුරුත් කතා කරන්න පටන් ගත්තා. ඊට සැතපුම් 20ක් පමණ ඈතින් පිහිටි විකෝවාරෝ තාපසාරාමේ පාලනාධිපති වශයෙන් පැමිණින්නේ බෙනඩික් තවුසානන්ට ඇරයුම් ලැබුණේ මේ දිනවලයි. එතනට යන බෙනඩික්තුමාට දකින්න ලැබෙන්නේ ඒ තාපසාරාමේ ජීවත් වුණු තපසුන්ගේ පැවිද්දන්ගේ මුරණ්ඩුකාරී උඩඟු වූ ජීවිත ක්‍රමයයි. එනිසා බෙනඩික්තුමා උත්සාහ කරනවා හරිදේ යහපත්දේ විනයානුකූලදේ වෙතට ඒ තාපසයන්ගේ ජීවිත යොමු කරවන්න. නමුත් ඒ තාපසවරු කැමති වෙන්නේ නැහැ දැඩි විනයානුකූල ජීවිතයකට. එනිසා සිද්ධ වෙන්නේ දවසක් මේ තාපසවරු එකතු වෙලා වයින් පාත්‍රයකට වහ දාලා බෙනඩික්තුමාට පානය සඳහා ලබා දෙනවා. බෙනඩික්තුමා දැනගන්නවා දිවැසියෙන් දැනගන්නවා මේ කුසලාණයට මේ තපස්වරු වස මුසු කරලා තියෙනවා කියලා. බෙනඩික්තුමා ඒ පානය කරන්නට පෙර නැගිටලා යාඥා කරලා කුරුසියේ ලකුණ අඳිනවා මේ පාත්‍රය මත. මහා ප්‍රාතිහාරයක් සිද්ධ වෙනවා. ඒ පාත්‍රය කැඩී සුණු විසුණු වෙලා බිමට වැටෙනවා. තාපසවරු භයෙන් තැති ගන්නවා මේ සිද්ධ වෙච්ච දේ දැකලා. එවිට බෙනඩික්තුමා ඔවුන්ට පහදා දෙනවා තමන්ගේ ඔවුන්ගේ ජීවිතවල තියෙන අන්ධකාර බව විනයානුකූල නොවන බව තේරුම් ගන්නවා. තවත් උන්වහන්සේට බැහැයි කියලා ඔවුන්ට මඟ පෙන්වන්න ආයෙත් සුබියාකෝ ලෙන කරා උන්වහන්සේ පැමිණෙනවා. එතන අවුරුදු 3ක් විතර ජීවත් වෙලා උන්වහන්සේ ඊට පස්සේ එයින් බොහෝ ඈත පිහිටි වෙනත් කඳු මුදුනක් සොයාගෙන යනවා. එතනට කියන්නේ
අද සඳහන් වෙන්නේ මොන්ටේ කැසිනෝ කියන තැන කඳුමුදුනේ. එතනට ගිහම බොරු දෙවිවරුන්ට කැප කරන ලද පුංචි දෙවලක් තියෙනවා. බෙනෙත් මුනින්ද්‍රයා කරන්නේ ඒ දෙවල කඩා බෙද දමලා එතන පුංචි දේවස්ථානයක් ගොඩනගනවා සුද්දෝ මාටින් මුනින්ද්‍රයාට ගෞරව පිණිස. මෙතන තමයි බෙනෙදික්තුමා තමන්ගේ ජීවිතය හරිහැටි ජීවත් වෙන්නට පටන් ගන්නෙ. මෙතනට ගිහාම විවිධ තරුණයන් ඇවිල්ලා බෙනෙදික් මුනින්ද්‍රයාගෙන් ඉල්ලනවා ඔවුන්ටත් මේ ජීවිත ක්‍රමය ගමන් කරන්නට උදව් වෙන්න කියලා. බෙනෙදික්තුමාට අනුගාමිකයන් බොහෝ ගලා එන්නට පටන් ගන්නවා. ඒ අය එක්කලා එකතු වෙලා බෙනෙදික්තුමා ලොකු තාපසාරාමයක් ඒ මොන්ටි කැසිනෝ කඳු මුදුනේ පටන් ගන්නවා. අදටත් ඒ තැන තමයි බෙනෙදිකාන මහා පවුලේ ප්‍රධාන මව් ගෘහය හැටියට අපි සලකනු ලබන්නේ. ඒ අවස්ථාවේදී බෙනෙදික් මුනින්ද්‍රයාට ගෙනල්ලා දෙනවා පුංචි ළමයින් දෙදෙනෙක් මෝරස් සහ ප්ලැසිඩ්. මේ දෙන්න අද සාන්තුරු දෙන්නෙක් සුද්දව මෝරස් සහ සුද්දව ප්ලැසිඩ්. බෙනෙදික්තුමා ගාවට ආවේ කුඩා වයසේදී. බෙනෙදික් මුනින්ද්‍රයාගේ ප්‍රබල අනුගාමිකයන් ගෝලියෝ දෙදෙනා ලෙස පිළිගනු ලබන්නේ මේ සාන්තුවරයන් දෙදෙනයි. මේ දෙදෙනා ප්‍රමුඛව අනෙකුත් උන්වහන්සේව අනුගමනය කරන්නට පැමිණි තාපසයන් එකතු කරගෙන උන්වහන්සේ මේ විශාල තාපසාරාමය ගොඩනගනවා. එතැන් සිට උන්වහන්සේ ප්‍රාතිහාර්ය ගණනාවක් සිදු කරනවා. එක අවස්ථාවක ඒ තාපසාරාමය හදන්නට ජලය නොමැති වුණහම උන්වහන්සේ එතන තිබුණු ලොකු කළු ගලකට තට්ටු කරලා පුරාණ ගිවිසුමේ මෝසෙස් ගලෙන් වතුර ගත්තා වගේ උන්වහන්සේ ජලය ලබා දෙනවා. මේ වගේ ප්‍රාතිහාර්ය ගණනාවක් උන්වහන්සේ සිදු කරමින් මේ ස්ථානයේ උන්වහන්සේගේ තාපසාරාමය ගොඩනගනවා. ඉන් පසුව බෙනෙදික් මුනින්ද්‍රයාට තේරෙනවා තමන්ගේ තාපසයන් සඳහා යම්කිසි විදිහක නීතිමාලාවක් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නට ඕනෑ කියලා. ඒ නිසා මොන්ටි කැසිනෝ තාපසාරාමේ සිට උන්වහන්සේ දැනට ලෝකයේ සුප්‍රකට තාපස නීතිමාලාවක් ලෙස පිළිගන්නා මේ නීති සංග්‍රහය සම්පාදනය කරනවා. ඒකට අද කියනවා The Holy Rule of Saint Benedict. එහෙමත් සුද්ධෝ බෙනෙදික් මුනින්ද්‍රයාගේ ශුද්ධ වූ නීති පොත කියලා. මේ නීති පොත ඉතාම සරල පුංචි පොත් පිංචක් වගේ. ඒකේ පරිච්ඡේද 72ක් තියෙනවා. මේ 72 තුල උන්වහන්සේ පෙන්눔 කරනවා ස්වර්ගයේ දිනන්න තාපසේ කුමක් කළ යුතුද කියලා. විශාරදයෙන් පෙන්눔 කරලා දෙනවා මේ නීති පොත ඇත්තටම සුද්ධෝ සුවිශේෂයේ සාරාංශයක් කියලා. මොකද මේ නීති පොතේ සුවිශේෂයෙන් උපුටා ගන්නා ලද දේව වචනය බොහෝ සෙයින් අඩංගු වී තියෙනවා. බෙනෙදිකාන නිකාය පිහිටුවන්ට මූලික වුණු ප්‍රථම අඩිතාලම අත්තිවාරම ලෙස හඳුන්වනු ලබන්නේ මේ නීති පොතයි. පසු කලකදී සිල්වෙස්ත්‍රියානු, සිස්ටසියානු සහ ඔලිවිටන්සියානු පැවති නිකායන් අනුගමනය කළේත් සුදු බෙනෙදික්තුමන්ගේ නීති පොතයි. බෙනෙදිකාන නිකායේ ආදර්ශ පාඨය තමයි ලතින් භාෂාවෙන් සඳහන් කරනවා ඕරා එත් ලබෝරා. ප්‍රයා ඇන් වර්ක් යාඥාව සහ වැඩකිරීම හෙවත් දේව සේවය.
එතකොට මේ නීති පොතේ පෙන්눔 කරලා දෙනවා කොහොමද මේ දෙක හරියට ආකාශය සඳහා පියාසර කරන්නට කුරුල්ලෙකුට අත්අටු දෙකක් සමබරව තබා ගත යුත්තාසේ ස්වර්ගයේ දිනන මාර්ගය සඳහා ගමන් කරන්නට කොහොමද මේ දෙකම සමබරව තබා ගත යුත්තේ කියලා උන්වහන්සේ මේ නීති පොත පටන් ගන්නෙ Listen, my son, to your father's advice. Hevat, ubage piyanange avavadayata ehunkan denna daruwa kiyana wacane. Ehunkan deema listening Benedikana Nikaye visheshita wu dharma gunayak. Bhagyavanta Benedik Munindreni. अपनी साया नुरसियनुवरे अलंकार कुसुमक्से प्रबोधवु बेनेडिक मुनिंद्रेनी अपनी साया बेनेडिक तुनम आशीर्वाद लद्दायन अर्थ पहदियावु बेनेडिक मुनिंद्रेनी अपनी साया शुद्ध बेनेडिक्ट तुमेनी उपवांसे देवियन अभिमुखये महिम प्रकाशेन प्रकाशवु सेक इबेविन देवियन मांसे उबतुमा अलंकार वस्त्राभरण्यंगिं सरसुसेक वर्ष 1215 दी रोमे पवत्वु लेटरन मंत्रण सभा वारेकदी बेनेडिकान तापसनिकाय नील वशेन पिलिगनु लबुवा गतवु सियवस 15 तुल बेनेडिकानु तापसनिकाय लोव सैम रटकतीम विहिदी एतिबव प्रत्यक्षाय मेम निकायत आयत मुनिवर मुनिवरियान के संख्याव लक्ष हयक पमनवनवा शुद्धोत्तम पियवरुन गणन पनहक अद मेवन कोट विविध बेनेडिकान निकायक शाखा विसि पहक पमन रट रटवाल वल क्रियात्मक वनवा वर्ष 1148 जून 27 दिन अति उत्तम सिवमनी इनसेंट पापांसे विसिन अनुमतिय लबा दुन सिल्वेस्ट्रो बेनेडिकान निकाय इन प्रधानाय बेनेडिक मुनिवरया स्वर्गस्थ वेनकोट इतुमागे वयस अवुरुदु 70ක් इतुमागे मरण मोहतेदी देवदूतयन विसिन आलोकमत मावतक ओस्से तम नायक्या स्वर्ग राज्येट केंदवागेन यनु तम देसिन्म दुटु पव आरामे तापसवरुं देनमक विसिन एवकट सिटी ग्रेगरी सुदुतुंपियाट पवसातिबुना शुदु बेनेडिक मुनिवर्यागे पेलहरगेन कताकरन मेमुहुदेदी पूजनीय बेनेडिक बोरलिक्कम गेनत यमक पवसिय युतुई मेम बोरलिक्कम यक्ष मायम बंधन हूनियम वशीकुरुकम अनविन कोडिविनवलिन आरक्षावीम संधा पालुस्वनी शतवर्षे सिट कतोलिक संधेवतुन करे पलदिन शुद्ध वस्तुवाक मेडल ऑफ सेंट बेनेडिक्ट सुदो बेनेडिक्ट मुनिंद्रयागे बोरलिक्कम अपे फेरन्नो इताम देवभक्तियेन युक्तव मे पदक्कम भाविता कला दिव्यान महान्सेगे वरम लबा गनीम संदहा मे पदक्कमट लुकु इतिहासयक् तियेनवा एक ऐत्तटम पटन गन्ने ब्रूनो कियन बेनेडिक्कान निकाये तापसतुमा पशुव पाप्वहन्से बवट पत्तुनु नमवन लियो शुद्धोत्तम पियतुमा उन्वहन्से तमयि मे बोरलिक्कम हदला एय प्रसिद्ध कराने मुलु महात्सांत स्वभावटम ईट पास्से ए बोरलिक्कमट
इग्दास हत्सी हतलिस देखा आवृद्धे दा हतरवन्न शुद्ध बेनेडिक शुद्धोत्तम पियतुमा अवसर लबा देनो सभावे नील अवसर दैन मे बोरलिक्कम इता विशेष बोरलिक्कमक पदक्कमक इत हेतु मे पदक्कमे कोटला तियेनवा पुराणतने सिट हंबवेच्च बलगतु लतीन याज्ञा मंत्र हटियट भाविता वुनु बलगतु लतीन याज्ञा वल मुलाकुरु मे बोरलिक्कमे कोटला तियेनवा सी एस पी बी के लाकुरु हंबवेनवा क्रुक सांति पात्री बेनेडिक्ति शुद्धो बेनेडिक्त मुनिंद्रयागे कुरुसिय मेयाई इकतमाय के तेरुम मेद कुरुसेयक तियेनवा ए कुरुसे लकुने පහලට සඳහන් වෙනවා CSSML කියන අකුරු ලතින් භාෂාවේ ක්‍රුක් සාන්ති සිට මිහි ලුක්ස් සුද්ධ කුරුසිය මට ආලෝකයක් වේවා කුරුසියේ දිග අතට හමු වෙනවා NDSMD කියන අකුරු non draco sit mihi lux කුසවිතක යක්ෂයා මාගේ මග පෙන්වන්න නොවේවා කියන එක තමයි ඒකේ තේරුම पदक्कम वटा दकुनु पेत्ते सिट लीला तियेनवा VRS वादे रेत्रो साताना सातान माकिरेन पलायव पदक्कम वटा लीला तियेनवा NSMV नुम्क्वाम स्वादे मीही वाना नपुरु दे किसी विटक मट योजना नुकरव पदक्कम वटा आयत लीला तियेनवा SMQL सुन्त माला क्वे लीबास था योजना करन सियालक्म අයහපත්ව දේය පදක්කම වටා ආයත දෙල තියෙනවා IVB ඉප්සේ වෙනේනා පිබාස් තෝ විෂපානය කරන්නෙහිය මේ වගේ බලගත් යාඥා මන්ත්‍ර කීපයක් මේ බොරලෙක්කමේ කොටලා තියෙනවා එනිසා පුරාතනයේ ඉඳලම අන්ධකාර බලවේග වලට යක්ෂ බලවේග වලට විරුද්ධව සටන් කරන්න දෙවියන් වහන්සේගේ විශේෂ අනුග්‍රහය ලද ආයුධයක් හැටියට මේ බොරලික්කම භාවිතා වුණා විවිධාය විවිධ ලෙස මේ බොරලික්කම භාවිතා කරනවා අපේ පැරැන්නෝ ගෙවල් හදනකොට අත්තිවාරමේ මුල් හතරට මේ බොරලික්කම තැන්පත් කළා උළුහස්සේ මේ බොරලික්කම එල්ලුවා අසනීපයක් වුණාම මේ බොරලික්කම වතුර වීදුරුවක් ඇතුළට දාලා අයත් අරගෙන ඒ වතුර ටික පානය කළා. තමන්ට කිසියම් අන්ධකාර බලවේගයක් සිද්ධ වෙලා තියෙනවා කියලා අවබෝධයක් ලැබුණොත් ලැබුණම අපේ පැරැන් නොකලේ බොරලික්කමක් ළඟ තියාගන්න එකයි. ඔවුන්ගේ විශ්වාසයක් තිබුණා කිසි කෙනෙකුට किसी यंत्र मंत्र किसी बलवेगे कट एतुलवेन्नट बेरी ए सियलु दे सुनु विसुनु करन किसी मंदकार खटुत्तक क्रियात्मक नुकरन्नट बलय लद विशेष देव अनुग्रहय लद पदक्कमक बोरलिक्कम සුදු බෙනඩික්තුමාගේ බොරලික්කමයි කියලා. සුදු බෙනඩික් බොරලික්කමක් බෙන්සාරු කරගෙන ළඟ තබා ගන්න. හරිම බලගතුයි. හැබැයි ඒ ගැන විශ්වාසයකුත් තියෙන්න ඕන. බෙනඩිකාන නිකායක ධර්ම දූතවරුන්ගෙන් සිරිලක අප මව්බිමට අත් වූ විවිධ සේවාවන් ගැනත් සුළුෙන් හෝ යමක් සඳහන් කළ යුතුයි. ලංකාවට ඉස්සල්ලාමාවේ 1845 අවුරුද්දේ අගෝස්තු මාසේ 14 වෙනිදා නූතන යුගයේ ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවට ආපු පැවිදිනිකා අතුරෙන් පළවෙනි පැවිදිනිකාය හැටියට හඳුන්වනු ලබන්නේ සිල්වෙස්ට්‍රෝ බෙනඩිකාන නිකායයි ලංකාවට ආපු පළමුවෙන්න ජෝසෆ් මරියා බ්‍රාවි පියතුමා පසුව රදුගුරුවරෙන් පිදුම් ලැබුවා. එතකොට ලංකාවේ දකුණු ප්‍රදේශය සදන් විකාරියට් කියලා අපි කියනවා. එතකොට මේ දකුණු ප්‍රාන්තය බාර දුන්නේ බෙනඩිකාන නිකායටයි.
ශ්‍රී ලංකාව තුළ බෙනිදිකාන යුගය ධර්ම දානේ ස්වර්ණමය අවධියයි. කොටහෙන සාන්ත ලුසියා ආසන දියුමැදුර පිටකොටුව පිලිප්නේරි කොටහෙන ශාන්ත බෙනිදික් විද්‍යාලය ග්‍රෑන්ඩ් පාස් ශාන්ත ජෝසප් ගල්කිස්ස සාන්ත තෝමස් පමුණුගම ජුසේ මුනි වහකොට්ටේ ශාන්ත අන්තෝනි වැනි දේවස්ථාන රාශියක් රට තුල ඉදි වුණේ මෙම බෙනිදිකාන රදුගුරු වරුන්ගේ පාලන සමයේදී. ශ්‍රී ලංකාව තුල ඉදි කරන ලද ශුතු බෙනිඩික් තුමාට කැප වූ පළමු වන දේවස්ථානය බිහි වූයේ 1895 දී ගොඩිගමුයෙන්. එය හල්පේ මීසමේ මඩම්පැල ප්‍රදේශයට අයත් මීසමක්. අපට බෙනිදික්තුමාගෙන් ගන්න පුළුවන් ප්‍රධානතම අති සුවිශේෂී පණිවිඩයක් තියෙනවා. මොකක්ද ඒ පණිවිඩය? ඒ පණිවිඩය තමයි සියල්ලට වඩා උතුම් වන්නේ දෙවියන් වහන්සේ වසෙවීමයි කියන පණිවිඩය. බෙනිදික් මුනින්ද්‍රයාගේ මුළු ජීවිතේම දෙවියන් වහන්සේ වෙනුවෙන් යොමු වුණු දෙවියන් වහන්සේව සොයන්ට යොමු වුණු ජීවිතයක්. To search God, දෙවියන් වහන්සේව සෙවීම. එනිසා අපේ බෙනිදිකාන නිකාය මූලික පරමාර්ථය දෙවියන් වහන්සේව සෙවීමයි. ඒක තමයි අපේ කරිස්මාව. The charism. To seek God, දෙවියන් වහන්සේව සෙවීම. උන්වහන්සේට ජීවිතේ මුල් තැන ලබා දීම. අපට මොනවා ලැබුණත් අවසානයේ වැඩක් තියෙනවද? ජේසු අහනවා. ඔබගේ ආත්මය නැති කර ගන්නවා නම් මිල මුදල් යාන වාහන තානාන්තර මේ හැම දෙයක්ම නෙමෙයි දවසක අවසානයේ ඉතිරි වෙන්නේ අවසානයේ ඉතිරි වෙන්නේ දෙවියන් වහන්සේ විතරයි උන්වහන්සේ තමයි අපේ එකම සම්පත අගනා මුතු ඇටය විය යුත්තේ එනිසා බෙනිදික් මුනින්ද්‍රයාගෙන් අපට ලබාගත හැකි උතුම්ම පණිවිඩය ආදර්ශය තමයි සමට ප්‍රථම දේවරාජ්‍ය සොයන්න කියන ජේසුගේ වචනය. දෙවියන් වහන්සේට ජීවිතේ මුල් තැන දෙන්න. බෙනිදික් මුනින්ද්‍රයාම උන්වහන්සේ නීතිපතේ කියනවා prefer nothing to the love of Christ. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයට කිසිවක් සමකරන්න එපා කියලා. ඕක තමයි බෙනිදික් මුනින්ද්‍රයා අපට ප්‍රකාශ කරන උන්වහන්සේගෙන් ගන්න පුළුවන් උපදේශය. ජේසුගේ ආදරයට කිසිවක් සමකරන්න එපා. අහෝ අනන්ත කරුණා සෛර වූ අපගේ සර්වේශ්වර වූ දෙවි පියාණනි. ඔබ වහන්සේ විසින් තෝරාගත් අය අතුරෙන් සුද්ධෝ බෙනිදික්තුමන් ඔබ තුමන්ගේ මහිමේ ලෝකයට ප්‍රකාශ කර ප්‍රමාණ නැති අප පාප මාර්ගයෙන් ධර්ම මාර්ගයට ගෙන්වා ගන්නට කරුණා අභිප්‍රාය වුණා වේද එබැවින් ඔබ වහන්සේ අපේ මේ නිර්භාග්‍ය වූ ද්වීප සත්වෙන් වෙත දිවස්ලා ධර්ම වැසිවස්වන්ටත් ඊට මෙහි වැඩිය එම සේව ගැතියන්ට ශරීර සැප ඥාන බල ධෛර්ය ලැබී ඔබගේ අභිප්‍රාය ලෙසට අපට මෝක්ෂ මාර්ගයට ගෙන යනු ලබන්ටත් සැලැස්සුව මැනවයි කියා ඔබටම යාඥා කරන්නේමු මේ කී දේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා ආමින් ජේසුස්